Mira, කියලා පටන් ගමු ඉතින්. මම සතර කුමාරසිංහ එදා කරුණායක ගුවන්තොටුපලේ වීසා අර්බුදය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරපු පුද්ගලයා තමයි මම. ඉතින් එදා මේ පළවෙනිදා ඒ කරුණායක ගුවන්තොටුපලේ ඒ වීසා නිකුත් කිරීම සම්බන්ධ විදේශ සමාගමකට ලබා දීලා ඒ තිබ්බ අවාසනාවන්ත තත්ත්වය අනුවේ අදහස් ප්‍රකාශ කරාට පස්සේ සමාජයේ බොහෝ දෙනා මේ සම්බන්ධව කතා කරන්න පෙළඹුණා, විශේෂයෙන්ම ජනමාධ්‍ය, ඒ වගේම මේ රටේ බුද්ධිමත් ජනතාව. ඉතින් ඒ කතා කිරීමත් එක්ක අද වෙනකොට ජනමාධ්‍යවේදීන් සහ මේ රටේ බුද්ධිමත් ජනතාව කරුණාවරණය කරගෙන තියෙනවා මේ විදේශීය සමාගමේ භෞතික தত্ত্বය සහ මේ தত্ত্বය ගැන. ඉතින් රටේ විදේශ විනිමය මේ රටේ තරුණ තරුණියෝ ඉන්නව රැකිය රස්සා නැති. ඉතින් එහෙම තරුණ තරුණියෝ රටක ඉන්නකොට මේ තරුණ තරුණියන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව මේ වීසා නිකුත් කිරීම වගේ ඉතාමත්ම මේ සංකීර්ණ ප්‍රොසෙස් එකක් විදේශීය සමාගමකට විකුණලා රටේ ඩොලර් මිලියන ගාණක් විදේශ සමාගමකට යන එක ගැන කතා කරමු. මට මේ අද මේ කටුනායක ගුවන්තොටුපළ පොලිසියෙන් එන්න කියලා තියෙනවා ප්‍රකාශයක් දෙන්න. ඉතින් මං හිතනවා ඔබතුමාලා සියලු දෙනාම විශේෂයෙන්ම තරුණ තරුණියෝ මේ රටේ මාත් එක්ක ඉඳී කියලා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය වල යනවා නිතරම මේ මම කිසිම දේශපාලන පක්ෂයක සමාජිකයෙක් එහෙම කියලා මේක මේ ජාත්‍යන්තර බලවේගයක් කියලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය මේ අදේරමත් කරන්න කරපු කටයුත්තක් කියලා. පළවෙනිදම කියන්න ඕනේ මම සියලුම දේශපාලන පක්ෂවලට මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට ඡන්ද දීපු කෙනෙක් මේ ඔබතුමාලා වගේම. ඉතින් එහෙම ඡන්ද දීලා අද අපි මේ තැන ඉන්නවා. ඉතින් ඒ ගැන කලකිරීමකින් ඉන්න පුද්ගලෙක් මම, ඒ වගේම නීතිවේදියෙකුත් සංචාරක ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයෙක් විදියට මට මේ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතිය මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම දීලා තියෙන ඒ අයිතිය තමයි මං එදා ප්‍රකාශ කරේ. ඉතින් මං හිතනවා භාෂණයේ නිදහස මේ රටේ හැමෝටම තියෙන්න ඕනේ. මේ වගේ අසාධාරණයක් වෙනකොට, මේ වගේ රටේ මේ ජාතික සම්පත් මේ විදියට විකුණනකොට ඒ ගැන හඬක් නගන්න සියලු දෙනාටම අයිතියක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මං ඔබතුමන්ලගේ ඉල්ලනවා සියලුම පක්ෂවලින්, දේශපාලන පක්ෂවලින් මං වෙනුවෙන් පෙනී ඉන්න, මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න. මගේ අයිතිවාසිකම් විතරක් නෙමේ, මම රටේ තරුණයෙක්, මම වගේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී ඉන්න. දැන් තමයි වෙලාව සහ දැන් තමයි තැන. ඉතින් එතනදී සියලුම දේශපාලන පක්ෂවලට කියන්නේ සහ සියලුම මේ රටේ මහානායක හිමියෝ, මේ රටේ ඉන්න පූජක පක්ෂය, මේ රටේ ඉන්න උගත් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ මං ඉල්ලනවා මං මේ පෙනී ඉන්න කියලා. ඒ පෙනී ඉඳීම මේ රටේ සියලුම ජනතාවගේ, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී ඉඳීමක් කියලා මං හිතනවා. හැබැයි රට වෙනුවෙන් කතා කරන්න කියලා මේ අද වෙච්ච සිද්ධිය ගැන සම්බන්ධව මොකද ඔබතුමා හිතන්නේ? අතර ඉතින් කනගාටුදායකයි මේ රටේ ඉදි යුක්තිය ඉදිරියට හැටි තමයි මේ. ඉතින් මං හිතනවා මේ රටේ ජනතාව මීට දෙලින් ඉදී කියලා. ඉතින් මේ වගේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරපු මමද මෙතන ඉන්න ඕනේ, එහෙම නැත්නම් මේ වගේ තීරණ තීන්දු ගත්ත කට්ටියද මෙතන ඉන්න ඕනේ කියන එක ඔබතුමාලා ඉතින් තීරණය කරන්නේ. හැබැයි ඔබතුමා කොයි රට කොහේ ඉඳන් ආවේ ලංකාවේ? මම තායිලන්තේ ඉඳන් ආවේ. එතකොට එහි පුරවැසිභාවයද? නෑ, මම තායිලන්තේ විදිහ, මම ලංකාවේ පුරවැසියෙක්. ඒක පළවෙනිම කියන්න ඕනේ. මම ලංකාවෙන් ගියා තායිලන්තයට මගේ ව්‍යාපාර කටයුත්ත සඳහා. ඉතින් ඒක කරලා ඉතින් ඒ තායිලන්තෙත් අපි වගේම බෞද්ධ රටක්, ඒක කියන්න ඕනේ පොතපල්ලට. ඉතින් අද තායිලන්තේ කොතනද ඉන්නේ, අද අපි කොතනද ඉන්නේ කියලා හිත හිත ගුවන්තොටුපළට ආවම ගුවන්තොටුපළේ වීසා පරයන් දෙන්න ගියාම මේ ඉන්දියන් කට්ටිය ලංකාවේ කට්ටියගේ වීසා ප්‍රොසෙස් එක කරනවා. ඉතින් අන්න එතනදී තමයි මේ ආවේගේ ඇත්තටම ආවේ, එළියට ආවේ. ඉතින් අපේ කැක්කුම මේ රටකට තියෙන මේක ආවේ තැනදී. ඉතින් හිතලා බලන්න පොතපල්ලා ඉතින් අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් දැන් ඒකයි. මෙතනින් පස්සේ මොන වගේ දේවල්ට මුණ දෙන්න වෙයිද? මේ සියලුම දේවල් වලට මුණ දෙන්න මේ අපි හීනෙන් බය වෙලා ආවිල්ලා මේ නිකන් මේවිල්ලා කතා කරව නෙමෙයි. මේ සියලුම දේවල් වලට මුණ දෙන්න ආත්ම ශක්තියක් එක්ක තමයි අපි කතා කරලා තියෙන්නේ. ඉතින් මේවා මේවත් රටේ ජනතාවගේ බදු මුදලෙන් තියෙන නඩත්තු වෙන ආයතන. ඉතින් මේ නිලධාරීනුත් සාමාන්‍ය රටේ පුරවැසියෝ. ඉතින් මෙතෙන්ට යන්න මේවට බය යන්න බය වෙන්න දෙයක් නැහැ. මේවා බය වෙන්න උඩ තැන් නෙමෙයි. ඉතින් එහෙම බයක් අපිට නැහැ. හරි.